අනිත් සමගින් සමගින් දැන් මාධ්‍ය වේදිකාවේ අවස්ථාව. දැන් ඔය යංගොඩ නැහැනේ ඔබතුමා හිතනවද දැන් හොරු වලන එක ප්‍රමාද වෙලා තිය ඔබතුමාලා බලාපොරොත්තු වෙන්න විදියට උනේ නැහැ කියලා. ඔව් බලාපොරොත්තු වෙච්ච විදියට ඒ තරමට වෙලා නැති බවයි පේන්න තියෙන්නේ. ඒකට හේතු මොනවාද? ඔබතුමා දකින්න හේතු මොනවාද? මම හිතන්නේ හොරකම දූෂණය කියන එක පසුගිය අවුරුදු 10ක කාලයක් තුල හැම තැනකම බූවල් එක් වගේ ගිය සංසිද්ධියක් එක. ඒක අහවල් පුද්ගලයාට කියලා සීමා වුණේ නැහැ. හැම කෙනෙක්ම වගේ ඒකට සම්බන්ධ වෙලා තියෙනවා විවිධ ආකාරයෙන්. ඒ වගේම එක පක්ෂයක් කියලාත් නෙමෙයි. ප්‍රධාන පක්ෂයක් තමයි ඒකට නායකත්වයේ දුන්නේ. නමුත් වෙනත් පක්ෂ උනත් පක්ෂවල ඉන්න පක්ෂ වශයෙන් නෙවෙයි පක්ෂවල ඉන්න මිනිස්සු ඒවට සම්බන්ධ වෙලා තියෙනවා. දැන් එතකොට දැන් අපි ආපස්සට හැරිලා බලනකොට මේ මිනිසුන් අල්ල ගන්නට මේගොල්ලෝ අතර උමනා එපාකම් එකිනෙක ගැටෙන අවස්ථාවල් තියෙනවා. කියන්නේ අල්ලන්න යන මිනිහා දන්නව අල්ලන්න ඉන්න මිනිහා කවුද කියලා. එතකොට මේ දෙන්න යම් අවස්ථාවකදී එකට වැඩ කටයුතු කරලා තියෙනවා. ඔබතුමා කියන්නේ එකට හොරකම් කරලා තියෙනවා. හොරකම් කරලා නෙමෙයි සමහර විට හොරකම් දැකලා නිකන් ඉඳලා වෙන්න පුළුවන්. යම් විදියකින් වක්‍රාකාරයෙන් අනුබල දීලා වෙන්න පුළුවන්. නොයෙකුත් විදිවලින් එක වෙන්න පුළුවන්. මම මේ කියන්නේ සමාජයේ දූෂණය කියන එක පැතිරිලා තිබුණා කියන එක. එතකොට එහෙම දූෂණයක් නවත්තන එක නීතිය ඉදිරියට පමුණුවන එක අපි හිතන තරම් ලේසි වෙන්නේ නැහැ. ඒකට තියෙන්න ඕනේ දේශපාලන අදිෂ්ඨානය කියලා එකක් තියෙන්න ඕනේ. ඒ දේශපාලන අදිෂ්ඨානයක් ඇත්තටම තියෙනවද කියන එක පිළිබඳ සැකයක් ඇති වෙනවා. මොකද පහුගිය කාලේ යම් යම් ඒ දූෂණ ක්‍රියා විශේෂයෙන්ම අපරාධ සම්බන්ධයෙන් දූෂණ විතරක් නෙමෙයි වැදගත් අනිත් කාරණා තමයි අපරාධ මේවා. මම හැමදාම කියන දෙයක් තමයි ඇති වෙච්ච ප්‍රධාන පෙළේ අපරාධ කීපයක් අපි වෙළඳාම් කරලා තියෙනවා විකුණලා තියෙනවා යහපාලන වේදිකාවේ. ප්‍රගීතෙක් නෙලෙගොඩගේ ඒ අපරාධය, තාජුදීන්ගේ අපරාධය, මේ වගේ අපරාධ ගණනාවක් අපි වේදිකාවේ වික්කා. නමුත් දැන් ඒගොල්ලන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වෙන්නේ ඉතාමත්ම මේ මන්දගාමි ස්වරූපකින් මේවා වෙනවා. අනිත් පැත්තෙන් සමහර දේවල් මේ වෙනත් මාර්ගයක යන බවකුත් පේනවා. වෙනත් මාර්ග කියන්නේ? ආ? ඒක නිදහස් කරන මාර්ගයද? නෑ නිදහස් කරන්න නෙමෙයි. දැන් උදාහරණයක් විදිහට ගන්නවා නම් දැන් තාජ්රින් මේ එග්නලි ගොඩගේ එකේ හිටපු සැකකරුවන්ව අපදිලා නිදහස් කළා. දැන් මාස 16ක් හෝ 17ක් ඒගොල්ලෝ හිටියා. නමුත් ඊට පස්සේ නිදහස් කළා. දැන් ඊළඟට දැන් ඕක නඩුව යන්න පුළුවන් සාමාන්‍ය ක්‍රමයේ යටතේ සමහරට මේක අවුරුදු 10ක් වෙන්න පුළුවන් 5ක් වෙන්න පුළුවන් දීර්ඝ කාලයක් යනවා. ඒ කියන්නේ පරණ ක්‍රමයටමයි ඊළඟට මේක යන්නේ. ඉතින් ඒක නිසා අපිට අර තියාගත්ත යම් යම් බලාපොරොත්තු විශේෂ දූෂණය සහ අපරාධ සම්බන්ධයෙන් ඒගොල්ලන් සම්බන්ධයෙන් කටයුතු කරන එක පිළිබඳව පොඩි විචිකිච්ඡාවල් මේ රටේ මිනිස්සුන්ගේ දැන් ඇති වෙමින් තියෙනවා. ඔබතුමා කියන හැම පක්ෂම මේකට සම්බන්ධ වෙලා තියෙනවා කියලා ඒක මොන පක්ෂ විදියට නෙමෙයි මම කියන්නේ පක්ෂවල ඉන්න පුද්ගලයෝ. පක්ෂවල ඉන්න පුද්ගලයෝ ප්‍රධාන කෙනේ UMP සහ SLP ද නැත්නම් JP ද? නෑ දැන් අපි බලමු මේ අවන්ගාඩ් සිද්ධිය බලමු. දැන් මේ අවන්ගාඩ් සිද්ධියට සම්බන්ධ එක පක්ෂයක පුද්ගලයෝ නෙමෙයි තවත් පක්ෂවල මිනිස්සු ඉන්නවා මේකේ. පහුගිය දවස්වල අපි ඒක දැක්කා. ඒ කියන්නේ යම් යම් පුද්ගලයෝ කතා කරනවා ඒ වෙනුවෙන්. එහෙම දෙයක් වෙලා නැහැ. එහෙම දූෂණයක් වෙලා නැහැ, වංචාවක් වෙලා නැහැ කියලා වෙනත් පක්ෂවල අයත් කියනවා මේක. එතකොට අර මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ හිටපු අය විතරක් නෙමෙයි ඒක කියන්නේ. මේ ආණ්ඩුව ඇතුලේ ඉන්න අයත් ඒක කියනවා. ඉතින් ඒකෙන් පේනවා මේ හැමෝම ඒක ප්‍රධානම වෙන්නේ UMP සහ SLP-නේ. JP වගේ පක්ෂවල ඒක කිසිම සම්බන්ධයක් නැහැ. ඒ දේවල් ඔබතුමාලා කවදාවත් ඒ වගේ JP අඳුරගත්තා නම් අයි ඒ වගේ පක්ෂයක් බලයට ගේන්න වැඩ කරන්නේ නැහැ. ඒගොල්ලෝ හැමදාම වැඩ කරන එකෝ 94 චන්ද්‍රිකා මැතිණිය ගේන SLP ගේන්න මේ පාර නැෂනල් ගවර්න්මන්ට් එකක් ගේන්න ඔයගොල්ලෝ මාන්සිනවා ඉදිරියට එනවා. නමුත් ඔබතුමා දැනගන්නවා ඔබතුමා දැන් කිව්වා මේ JP එකට සම්බන්ධ වෙලා නැහැ. නමුත් ඒ වගේ පක්ෂයක් බලයට ගේන ඔබතුමාලා වෙන්නේ සිටින්නේ නැහැ. මෙහෙමයි. ඇයි JP එකම උනත් පෙනී හිටියේ නැත්තේ තමන් බලයේ ඉල්ලන්න ජනවාරි 8 වෙනිද? JVP කුණා තාවනේ අයි දැන් Tamanට පුළුවන්කම තිබුණා JVP එකට පුළුවන්කම තිබුණා Tamanගේ අපේක්ෂකෙක් දාලා ජනාධිපතිවරණය තරම් කරන්න කළේ නැහැ. එම තර්කයම තමයි අපෙත් තියෙන්නේ. මොකද තර්කය? එහෙම වුණා නම් මහින්ද රාජපක්ෂ තවමත් මේ රටේ ජනාධිපති වශයෙන් ඉන්නවා. හඳුනන දේ මන්ත්‍රීතුමා ඔබතුමා ඒක පිළිගන්නවද?
විශේෂයෙන්ම මෙතුමා මේ කියනම කාරණාව ජනාධිපතිවරණයට අදාළව ගත්තොත් එහෙම නිවැරදි. මොකද අපි කවුරුත් යථාර්ථය පිළිගන්නවා ජනාධිපතිවරණයේදී එදා අද නෙමෙයි හෙට තියෙන ජනාධිපතිවරණෙත් නෙමෙයි තිබිච්ච ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂගේ දූෂිත වළල්ල පරාජය කරන්න ජනතා විමුක්ති පෙරමුණේ අපේක්ෂකයෙක් හැටියට අපට බෑ. ඒක හරි පැහැදිලි. ජනතා විමුක්ති පෙරමුණ අද වුණත් අපි කියනවා මේ රට ගොඩනගන්න හෙට දවසේදී ජනතා විමුක්ති පෙරමුණ තනියම බෑ. හැබැයි මේ අවුරුදු 68ක් රට පාලනය කරපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජාතික පක්ෂය මේ දෙගොල්ලටම බෑ කියලා ඒ දෙගොල්ලම ඔප්පු කරලා ඉවරයි. තනියෙනුත් බෑ එකටත් බෑ කියලා දැන් ඔප්පු කරලා ඉවරයි. මේ අයවැය උදාහරණ ගත්තොත් හොඳටම ඒක පැහැදිලි. තව ඉදිරියටත් ඔප්පු කරන්න ඒකම තමයි. එහෙනම් අපි විශ්වාස කරනවා අපේ රටේ මේ ආණ්ඩු හදන ජනතා බලවේගයක් තියෙනවා. ආණ්ඩු හදන්නේ පක්ෂ විතරක්ම නෙමෙයි. පක්ෂ බලය ඉල්ලනවා. හැබැයි ජනතාව ජනතා බලවේග හැටියට ආණ්ඩු හදනවා. අපි වැඩ කරන ජනතාව, ගොවි ජනතාව, තරුණයෝ, ශිෂ්‍යයෝ, කාන්තාවෝ, ඔබේනි මාධ්‍යවේදී, ව්‍යාපාරිකයෝ, විද්වතුන්, කලාකරුවන්, ලේඛකයින්, සාහිත්‍යදරයින් මේ හැමදෙනා තමයි ආණ්ඩු හදන්නේ. ඒ ආණ්ඩු හදනකොට අන්න දේශපාලන පක්ෂ බලය ඉල්ලනවා. දැන් අපේ රටේ ඉතිහාසෙ පුරාම වෙලා තියෙන දේ තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය ඉල්ලනවා එක ප්‍රතිපත්ති මාලාවක් කියලා. ඊට සමානම එකක් කියලා UMP එක බලය ඉල්ලුවා. ඒ දෙගොල්ලම දැන් එකක් කියලා හවුලේ ඉල්ලුවා. අසාර්ථකයි. ඒ අසාර්ථක බව තාත් ඔප්පු වෙලා තියෙනවා නම් අපි විශ්වාස කරනවා ඔබ කිව්වක හරි. ගත වෙච්ච ජනාධිපතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණට ජනාධිපතිවරයෙක් හදන්න බෑ. ඒ නිසා අපි කරේ මොකද්ද? තිබිච්ච දූෂිත පාලනය පරාජය කිරීම අපි අවධාරණය කරා ජනතාවට. හැබැයි අපි හරි පැහැදිලිව කිව්වා ඒකෙන් අපි කියන්නේ නෑ හදාගන්න පාලනේ ඉතාම නිවැරදියි කියලා. ඒ සහතික අපි දුන්නේ නෑ. ඒ නිසා අපි ඉතා පැහැදිලි ලෙස එවකට තිබිච්ච ඒ ගමන වළක්වන්න අපි කටයුතු කළා. නමුත් අඳමදි මම හැමදාම ඌ 94 ඉඳලා අද එනකම් ඔයගලන් සහතික දෙන්නේ අවුරුද්දට විතරයිනේ. ඒක පස්සේ සහතික දෙන්නේ නෑනේ. නෑ නෑ. අපි අවුරුද්දකටවත් සහතික දෙන්නේ නෑ. මේ ක්‍රමයට දශමයකින් ගන්න සහතික දෙන්නේ නෑ. ඒක අපි පැහැදිලිව කියනවා. ඒකද අපි හිතන්නේ දැන් ඒකට අපේ රටේ ජනතාව තවදුරටත් මේ ජනතා විමුක්ති පෙරමුණ දිහා හරි මේ ජනතා විමුක්ති පෙරමුණ වටේ එකතු වෙන බලවේග දිහා හරි තුන්වෙනි බලවේගයක් හැටියට දකින්න නම් ඒක මෝඩකමක්. දැන් මේ තුන්වෙනි බලවේග ඕන තරම් හදලා තියෙන හැදිලා තියෙන. දැන් අපට අවශ්‍ය රටට අවශ්‍ය විකල්ප බලවේගය. මේ දෙකටම කරන්න බැරි නම් තව මොකටද තුනක් හොයන්නේ? දැන් ඕන විකල්ප බලවේගය. මේ රට හදන්න පුළුවන් ආර්ථික ප්‍රතිපත්තිය මොකද්ද? මේ තියෙන නාස්තිය දූෂණේ වළක්වන්න පුළුවන් ආර්ථික දේශපාලන ප්‍රතිපත්තිය මොකද්ද? මේ රටේ දේශපාලන විනය හදන්න පුළුවන් විනයගරුක වැඩපිළිවෙල මොකක්ද? ඒක විකල්ප වැඩපිළිවෙලක්. අඳුරගත්තා ඔබතුමා අඳුරගත්ත පක්ෂ මොනවාද? මොකද? දැන් ඔබතුමා අඳුරගන්න තියෙනවද? දැන් ජනතා අඳුරගන්න ඉස්සර ඔබතුමා අඳුරගන්න. දැන් ඉතාලම පැහැදිලිනේ දැන් අපි කවුරුත් අඳුරගන්න තියෙන දේනේ. කාලා බලලා, ඔබලා බලලා, ලිහලා බලලා, මිරිකලා බලලා හැම විදියකටම බලලා මේ රටේ ජනතාව ඔප්පු කරගෙන තියෙනනේ එක්සත් ජාතික පක්ෂයටයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටයි මේ හනමිටි දේශපාලන අදහස් වලටයි මේ වැඩේ කරන්න බෑ කියලා. ඒක අපි කවුරු පිළි අරගෙන නැත්තම් තවත් හිතන්න පුළුවන්. අපි ජනතා විමුක්ති පෙරමුණ හැටියට ආරාධනා කරන්න යෝජනා කරන්නේ රටේ ජනතාවට ඕගොල්ලොන්ට අයිතියක් තියෙනවා තමන්ගේ පක්ෂවල ඉන්න. ඒකන කිසි ගැළලුවක් නෑ. හැබැයි හිතන්න දැන් මෙතනින් එළියට එන්නේ කොහොමද කියලා. අපි විශ්වාස කරනවා අලුත් බලවේගයක් ඉන්නවා දැන්. ඒක තවදුරටත් ඉතින් අත්හදා බලන්න ඕන නම් ජනතා විමුක්ති පෙරමුණ අත්හදා බලන්න ඕන නම් තවදුරටත් අපේ රටේ ජනතාවට අපි බලාගෙන ඉන්නා. ඔබතුමා දැන් සඳහන් කරපු ආකාරයට මේ රටේ ජනතාව එක්සත් ජාතික පක්ෂය අත්හදා බැලුවා. ඔබලා බලලා, හොල්ලලා බලලා හරි අත්හදා බලනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ ආණ්ඩුව අත්හදා බැලුවා. හැබැයි ඒ හැම අත්හදා බැලීමකදීම ජනතා විමුක්ති පෙරමුණව පැත්තකින් තියලා තමයි අත්හදා බලන්නේ. දැන් ඔබ විශ්වාස කරන විදිහට දැන් ඔබලා ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට ආවට පස්සේ ඔබ විශ්වාස කරන විදිහට කවදා ජනතා විමුක්ති පෙරමුණ මේ රටේ ජනතාව විශ්වාස කරයිද? මං හිතනවා ඒක දැන් විශ්වාසක ඒ විශ්වාසය ගොඩනගලා අවසානයි. ඒ විශ්වාසය හැදිලි ඉවරයි. දැන් ඔබතුමා ලක්ෂයක් පසුගිය කාලේ අවශ්‍ය කරන නිදහස් සාධාරණ මැතිවරණයක් තිබීම අවශ්‍යයි. ඉතින් අපි විශ්වාස කරන ඉදිරියේ එළඹෙන ඕනෑම මැතිවරණයකදී ජනතාව ඒ අත්හදා බැලීම තවදුරටත් ඒ හනමිටි දේශපාලනයට බාර දෙන්නේ නැහැ. අලුත් අත්දැකීමක් අපේ රටේ ජනතාවට ගේන්න ඒ සඳහා පුළුල්තම ජනතා බලවේගය එකතු කරන මධ්‍යස්ථානය අපි හදමු. හැබැයි ඔබතුමන්ලා නව නායකත්වයකින් ජනාධිපතිවරණයට පස්සේ විශාල බරක් තබලා මහමැතිවරණයට ඉදිරිපත් වුණා. විශ්වාස කරා අඩුම තරමේ ආසන 20ක්වත් පාර්ලිමේන්තුවේ ජයග්‍රහණය කරයි කියලා මම නිවැරදි නම්. ඒක විශ්වාසයක්. නමුත් බලාපොරොත්තු විරහිත විදිහට ජනතාව නැවතත් තීරණය කරේ
ඔබතුමන්ලට ආසන පහක් වගේ ප්‍රමාණයක් ලබා දෙන්න. හර්ෂණ එතන හේතු දෙකක් තියෙනවා. අපි ඇත්ත යථාර්ථයට ගියොත් එම එකක් තමයි ඒ වෙලාවේ මහමැතිවරණය බෙදුනේ මහමැතිවරණයක් හැටියට නෙමෙයි. එකක් මහින්ද රාජපක්ෂ මහත්තයා දිනන එක වළක්වන බලවේගයක් ගොඩනැගුණා. මොකද ආයතන ජනාධිපතිවරණයෙන් පරාජය වෙච්ච මහින්ද රාජපක්ෂ කුරුණෑගල දිස්ත්‍රික්ක මන්ත්‍රීවරයා හැටියට නෙමෙයි දැක්කේ මිනිස්සු. දැන් මහින්ද දිනයිද පරදීද කියන සංවාදය තමයි මහමැතිවරණය බෙදුනේ. ඉතින් මහමැතිවරණ ජනාධිපතිවරණයක් තිබ්බේ ඇත්තටම. ඉතින් මහින්ද රාජපක්ෂ මහත්තයා එන එක වළක්වලා ජනතා විමුක්ති පෙරමුණ දිනවන දෙකම එකට කරන්න බෑ. ඒ වගේම අනිත් පැත්තක් හැදුනා මහින්ද රාජපක්ෂ මහත්තයා පරදීද කියන බයක් හැදුනා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොටසට. දැන් ඒ අය බෙදුනා මහින්ද රාජපක්ෂ මහත්තයා බේරා ගැනීමේ මෙහෙයුම. එතකොට මේ මහින්ද රාජපක්ෂ මහත්තයා පරාජය කිරීමේ පිළයි මහින්ද රාජපක්ෂ මහත්තයා ජයග්‍රහණය කිරීමේ පිළයි එක්ක තමයි මේ මහමැතිවරණ බෙදුනේ. ඒකේ අනිත් පැත්ත කියනවා නේද? ඔබතුමන්ලා මහින්ද රාජපක්ෂ මහත්තයා පරාජය කරන පැත්ත පිළේ හිටියේ. ඒ ඔබතුමන්ලාගේ 20ක් ගෙනාව නම් මහින්ද රාජපක්ෂ මහත්තයාට විරුද්ධව ඕනම අවස්ථාවක පාර්ලිමේන්තුවේ නැගී සිටින්න පුළුවන් මේ කණ්ඩායමට. ඇයි ජනතාව ඒ පැත්තෙන් හිතුවේ නැත්තේ? මම තව හේතුවක් කිව්වනේ. එක හේතුවක් විතරක් නෙමෙයි. මොකද අපිත් ජනතා විමුක්ති පෙරමුණ පක්ෂයක් හැටියට මේ මහමැතිවරණයට එනකොට ඔබ දන්නවා පහුගිය කාලේ අපේ පක්ෂය ඇතුළේ ඇති වෙච්ච අභ්‍යන්තර ප්‍රශ්නයන්, කල්ලි කණ්ඩායම් හැදීම්, අපේ පක්ෂයෙන් පිරිස් ඉවත් වෑයම්, වෙනත් පක්ෂ හදා ගැනීම, ඒ වගේ ගැටලු අපට තිබුණා. ඒ ගැටලුත් එක්ක අපේ සංවිධාන ශක්තිය ප්‍රශ්නයක් අපට තිබුණා. ඒ සංවිධාන ශක්තියත් එක්ක හිතනකොට ඒ වෙලාවේදී ජන මානසිකත්වයත් එක්ක හිතනකොට අපි විශ්වාස කරනවා ඔබ කිව්වාගෙන් අපි බලාපොරොත්තු වුණා ජනතාවත් බලාපොරොත්තු වුණා මීට වඩා ජයග්‍රහණයක්, මීට වඩා ප්‍රතිඵලයක්. හැබැයි ඒකේ අවසාන ප්‍රතිඵලය හැටියට ලැබෙන දේ තමයි මන්ත්‍රීවරු 6 දෙනෙක්. ඉතින් ඒ 6 දෙනාගෙන් අපි සෑහීමකටපත් වුණා. රටේ ජනතාව සෑහීමකටපත් වුණා. අපි දැන් අහනවා ජනතාවගෙන්. ඔබ පාර්ලිමේන්තුවට තෝරාගත්ත මන්ත්‍රීවරු අතරින් 225 දෙනා අතරින් රටේ ජනතාව වඩාත්ම තෘප්තිමත් වෙන මන්ත්‍රීවරු කවුද? මොකද 6ද 5ද 225ද නෙමෙයි ප්‍රශ්නේ. ඒ මන්ත්‍රීවරු පිරිස මහජන අභිලාෂයන්. දැන් මෙතන අපි කතා කරන්නේ අභිලාෂයන්. ජනතා අභිලාෂයන්. ඒ ජනතා අභිලාෂයන් මහජන නියෝජිතය හැටියට ක්‍රියාත්මක කරනවද නැද්ද? එතනයි වැදගත්කම තියෙන්නේ. දැන් රාජ්‍ය දෙමතුමා දැන් හඳුනෙද්දී මන්ත්‍රීතුමා කියන විදිහට දැන් එයා පාලනේ නැත්. ජනතාවට එපා වෙලා තියෙන්නේ. ඒක ඔබතුමා පිළිගන්නවද? එහෙම තත්ත්වයක් තියෙනවද රටේ? ඉතින් එහෙමනම් දැන් එන පළාත් පාලන මැතිවරණය මේගොල්ලෝ බලයටපත් වෙන්න එපා. මේ පළාත් පාලන මැතිවරණය ඔක්කොම ජයග්‍රහණය කළා. අපි බලමුකෝ ආසන කීයක් දැනගෙන. තාම ජනතාවට පැරණි වම මතක තියාගන්න 56 ඡන්දෙ ඉල්ලුවේ විරුද්ධ පක්ෂ නායකයා වෙන්න රටේ අගමැති වෙන්න. හොඳේ. එතකොට 60 මාර්තු වෙලා එහෙමයි මේ ෆිලිප්පුයි NM ලෝ ඒ වගේ තත්වයකට ගියා. ආසන කොච්චර ජයග්‍රහණය කරාද? ඒගොල්ලන්ට වෙනම කලාපති වුණා. රෙඩ් බෙල්ට් කියලා දෙවුන්දරේ ඉඳලා මොරටුව වෙනකම්ම සියලු ආසන දිනුවේ වම රතු බෙල්ට් එක කියලා කිව්වේ රෙඩ් බෙල්ට් කියලා. මේ කොයිතරම් මේ බලකොටු දිනුනද? තුන් කෝරළේ, එතකොට අපේ පස්සු තුන් කෝරළේ, එතකොට මාතර මේ ගාල්ල මේවා බලකොටුනේ තියුනේ සම සමාජ කොමියුනිස්ට්. ඉතින් එහෙම එකක් අද වෙනතුරු මේ ජනතා වික්ත බලන එක ආසනයක් දිනලා තියෙනවා. එක ආසනයක මේ ජයවර්ධන මහත්තයර පින් සිද්දෙන්නේ මේ මැතිවරණයෙන් එන එක මේ කීයක් හරි හම්බ කරලා එන ගාන නෙමේ එන්නේ පාර්ලිමේන්තුවට. මම අභියෝගය බාර ගන්නවා එන සැරේ ඕන මැතිවරණයට එන්න බලන්න. මා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් එන සැරේත් මනාප කොච්චරද කියලා මේ අපිද ඒගොල්ලොද වැඩි ගන්න කියලා අපි බලමු. බල්ලා තීන්දු කරන්න කියන මිනිසුන්ට වැඩ කරන මිනිසුන්ට කයිවාරු ගහන මිනිසුන්ට ඡන්දෙ දෙන්න කියලා අන්තිමට තෝරගන්නේ කියන මිනිසුන්. ඇමතුමා දැන් මේ යහපාලන ආණ්ඩුව බිහි කරන්න ඔබතුමා ලොකු උදායකත්වයක් දීපු ඇමතිවරයෙක්නේ. එතකොට දැන් අවුරුදු දෙකකට ආසන්න කාලයක් ළඟා වෙද්දී ජනතා අභිලාෂයන් ඉෂ්ට වෙලා තියනවද කියන තැන අපි කතා කරනකොට මං අහන්නේ ඇමතුමා දැන් කියවෙන්නේ අපිට පාර්ලිමේන්තුව තුලත් ඇහෙනවා පාර්ලිමේන්තුවෙන් පිටතත් ඇහෙනවා. කියන්නේ මේ ආණ්ඩුවේ ඇමතිවරු, රාජ්‍ය ඇමතිවරු, ඇතැම් නියෝජ්‍ය ඇමතිවරු කලකිරිලා. ඔවුන් ආණ්ඩුවෙන් ඉවත් වෙලා තව අයත් එක්ක එකතු වෙන්න හදනවා කියලා කියනවා. ඒ අතරේ අපි නම් වශයෙන් කිව්වොත් මේ වසන්තල් විහාරේ ඇමතිතුමාලා, ඊට පස්සේ සේනානායක මන්ත්‍රීතුමාලා, ඉතින් ඔය කීප දෙනෙක් ගැනත් කියවෙනවා. ඔබතුමා දන්නවා. ඒ වගේම දැන් අගමැතිතුමා එම ධූරයෙන් ඉවත් කරන්න ඕන, ඉවත් කරලා වෙන කෙනෙක්ව දාලා අලුත් ආණ්ඩුවක් හදන්න ඕන, මේවත් ඇහෙනවා. ඉතින් ජනතා අභිලාෂය මේකද ඇමතුමා? ජනතා අභිලාෂය කියන්නේ මේක අලුත්ම මේව එකක්නේ. අලුත්ම මොකද්ද පරීක්ෂණය? හරිද? මේ පක්ෂ දෙක මොකද්ද? 1952 ඉඳලා නයි මුගුටි වගේ වරාගත්ත පක්ෂ දෙක නෙමෙයි.
කාගත්ත ගිනි තියාගත්ත ගෙවල් පොඩි කරගත්ත මේ මිනිසුන්ගේ රස්සාවල් නැති කරපු මෙන්න මේ වගේ අතීතයක් තියෙන පක්ෂ දෙකක් අද එකට එක්ක අහුවෙලා තියෙනවා. එකට වෙලා ආණ්ඩුවක් තියෙනවා. දැන් කාලෙකට ඉස්සෙල්ලා මෙහෙම දෙයක් කවුරුවක්වත් හීනකින්වත් හිතුවද බැරි වුණානේ. අද ඒ තත්වයට ඇවිල්ලා තියෙනවා. ඉතින් එතකොට ඔබතුමාලා හිතන්න එපා දශක මේ දශක 5ක් 6ක් වෙච්ච ඔක්කොම දේවල් දවස් 5කින් 6කින් මාස 5කින් 6කින් මේ මාස 10කින් 12කින් ඔක්කොම සම්පූර්ණයෙන්ම එකගතාවයකට එනවා කියලා. දැන් එතුමා මේ කොච්චර කාලයක් වගේ යනවද ඔබතුමා? කොච්චර කාලයක් කියන්නේ දැන් මේ සැරෙත් බලන්නකෝ මේ දැන් මේ ආයවැලේකනට ඡන්ද කීයද? දැන් ගිය සැරේට වඩා විශාල ගානක මේක ජයග්‍රහණය කරානේ. මේකේ 3/2ක බලයක් එක්කනේ ජයග්‍රහණය කරේ 162ක් තියුණා. අපිට 150ක් ගත්තාම 3/2 162ක ඡන්ද ප්‍රමාණයක් ඇති වුණා. ඉතින් එතකොට මේ කොහෙද ඔය කියන මත? ඔහොම මත තියෙනවනේ. කවුද නැත්තේ මත? මත තියුණයි කියලා ජනාධිපති මහින්ද රාජපක්ෂත් එක්ක ප්‍රශ්නය තියුණයි කියලා එළියට බැස්සද? නෑනේ එහෙම. ඉතින් එමෙතුමා ඒකෙන්ම පේන්නේ එමෙතුමා දැන් උගුරට හොරා බෙහෙත් බොනවා වගේනේ. දැන් ඔබතුමාම මේ අයවැය සමහර යෝජනා වලට විරුද්ධව ඔබතුමාගේ හර්ධ සාක්ෂිය කතා කරොත් කතා කරයි. නෑ මෙහෙමයි, මේ අයවැය ලේඛනයක් කිව්වහම ලෝකේ කොහෙද අයවැය ලේඛනයක් ගෙනහලා තියෙන සියලු මේවට එකඟ වෙන්න පුළුවන්? කොහෙද තියෙන්නේ? එහෙම අයවැය ලේඛනයක් මට පෙන්නන්න. බැරක් ඔබාමාගේ අයවැය ලේඛනය ගෙනහලා තියෙනවද? ටෝනි බ්ලෙයාගේ අයවැය ලේඛනය තියෙනවද? ඔක්කොමම සාධනීය ඒවයි තියෙනවා. ජනතාවට ප්‍රශ්න තියෙන මේවා. එතකොට වාමාංශික ආණ්ඩුව වල ගෙනාපු ඒවා තියෙනවද? ඈ දැන් ඔය වාමාංශික ආණ්ඩු පිහිටෙව්වනේ හැමතැනකම ලතින් ඇමරිකාවේ. ඒවැයි තියුණා යෝජනා, ජනතාවට ප්‍රශ්නවත් යෝජනා තියුණා. ඉතින් මොනවා කරන්නද? එතකොට නමුත් වැඩේ තියෙන බහුතරය මේ අයවැය ලේඛනය. මම ඕන වෙලාවක මම කතා කරනම් පැයක් මේ අයවැය ලේඛනයේ තියෙන සාධනීය දේවල් ගැන. දැන් මම පාර්ලිමේන්තුවේදී මම ඉදිරිපත් කරා. එතකොට වැඩේ තියුණේ අපේ මේ මුදල් ඇමතිවරයාට සිංහලෙන් මේක හරියට ඉදිරිපත් කිරීමට. නමුත් මේක හරියට පෙන්වලා දුන්නා මේක ඉතාම සාධේ. මොකද මේක තනියෙන් හදපු අයවැය ලේඛනයක් නෙවෙයි. මේක ඉතිහාසයේ පළවෙනි වරට මතක තියාගන්න අයවැය ලේඛනයක්. තමන්ගේ කැබිනට් මණ්ඩලයට කියුවා ඒකේ යෝජනා, බොහෝ යෝජනා ඉදිරිපත් කරා මේ කැබිනට් මණ්ඩලයට. මේවකට ඊට ඉස්සෙල්ලා අනිත් පක්ෂත් එක්ක කතා කරා, වෘත්ති සමිතිත් එක්ක කතා කරා, නොයෙකුත් සංවිධානත් එක්ක කතා කරා. කතා කරලා ගත්ත දේවල් තමයි මේකේ අඩංගු කරලා තිබුණේ. ලක්ෂ්මණ සිරිවර්ණ මේ ඇමතුමා මට මතක් වෙන ශ්‍රීපාල්, දැන් අර කලින් ප්‍රශ්නය අහුවනේ ශ්‍රීපාල්. ඔව්. දැන් ඒ ප්‍රශ්නේදි මේ සමහර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නම් කියවුණා. ඉතින් ඒ අය ආපු දවසක එහෙම ප්‍රශ්න ඇහුවොත් හොඳයි. ඒ අය නැති වෙලාවේ අහන්න එපා. ඉතින් මොකද ඒ අයගේ අදහස අපිට ගන්න බෑනේ. හරි, ඊළඟ ප්‍රශ්න. නෑ මේ පොඩක නහ ලක්ෂ්මණ සිරිවර්ණ ඇමතුමා, දැන් මේ දැන් ඔබතුමා ඒ කියන්නේ මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ආණ්ඩුවෙත් බොහොම හොඳින් හිටියා. එතුමට සමීප වෙලා හිටියා පාර්ලිමේන්තුවේදී. අපි දැක්කා ඒකට කතා බහ කරනවා. බොහොම සුහදව හිටපු අමාත්‍යවරේ. එතකොට දැන් මේ ආණ්ඩුව යටතේත් ඔබතුමා අමාත්‍ය ධූරයක් උසලනවා. එතකොට දැන් මේ ඔබතුමාලා ඡන්ද කාලේ කිව්වේ ඒ රාජපක්ෂ කාලේ වෙච්ච වංචා දූෂණ මහා පරිවාණ මූල්‍ය අක්‍රමිකතාවල සල්ලි ටික එකතු කරලා ජනතාව බදුබරින් මුදවනවා කියලා නේද? ඉතින් දැන් බදුබර ඔලූඩිම්ම තියලනේ ඇමතුමා. මතක තියාගන්න අපි දැක්ක දේවල් කීපයක් තියෙනවා ඉතිහාසයේ. මුදල් ප්‍රශ්නය ගත්තොත් අයවැයේ අයවැය හිඟය කෝටි ලක්ෂ 9000කට යහ ගිහින් ඉවරයි. අපි හම්බ කරන ආණ්ඩුවක් හැටියට මං හිතන රුපියල් 100ක් හොයාගද්දි රුපියල් 82ක් ණය ගවන්න සිද්ධ වෙලා තියෙනවා. කවුරු කොහොම කිව්වත් බදු ප්‍රමාණයක් ගහන්න සිද්ධ වෙනවාමයි රට ඉස්සරහට අරගෙන යන්න නම්. අපි කැමති හෝ අකමැති හෝ බදු නොගහ ආණ්ඩුවක් කවදාවත් අරගෙන යන්න බෑ ලංකාව විතර නෙමෙයි ලෝකෙම. ලෝකේ කිසිම රටක් නැහැ බදු නොගහ ඉස්සරහට අරගෙන යටක්. සමහරවිට අරාබිකරයේ ඇති රටවල් මොකද තෙල් ලැබෙන හින්දා. නමුත් ලෝකේ මම දන්න අනිත් හැම රටක්ම අනිවාර්යයෙන්ම බදු ගහලා තමයි ඉස්සරහට අරගෙන යන්නේ. ඉතින් මේ බදු ගෙහීමේදී ප්‍රශ්න ඇති වෙනවා. අපේ ණය බර යම්තාක් දුරකට අඩු කරගන්න පුළුවන් වෙද්දී අපේ රටේ බදු බර අඩු වෙයි. කොහොමද? ඉතින් එහෙම තියෙද්දි ණය බර වැඩි වෙන්නේ කොහොමද ඇත්තමා? ණය බර වැඩි වෙන හේතු ගණනාවක් තියෙනවානේ. හේතු ගණනාවක් තිබෙනවා. අපේ අනවශ්‍ය වියදම් තිබ්බා. නැත්නම් අපි අද අපි හොයාගෙන තියෙන දේවල් ගණනාවක් තිබෙනවා. අපි වියදම් කරපු ආකාරයේ යම් යම් දේවල් පිළිබඳව. උදාහරණ වශයෙන් කියන්න පුළුවන්. මහාමාර්ග. මහාමාර්ග රටේ හැදුනා. රටේ මහාමාර්ග හැදෙන්න ඕනේ. හැදුනා. නමුත් අපි ඒවට අරන් තියෙන මුදල
යම් අවස්ථාවල අද හොයාගෙන බලාගෙන ඉද්දී ඒ අවශ්‍ය ප්‍රමාණයට වැඩිපුර මුදල් අපි විශාල ප්‍රමාණයක් ලබාගෙන වේදම් කරලා තිබෙනවා. දැන් ඇත්තටම මේකට රටේ ජනතාවට තමයි අවසානයේ වගේ කියන සිද්ධ වෙන්නේ. තමුන්නාසිත ඒ පාර්ලිමේන්තුවේ හිටියා. මෙදෙගොල්ලම අපිට ඇත්තටම වැඩි කල්පනාවක් උනේ නැහැ. මුදල් ගද්දී මේ මුදල් ගන්න ප්‍රමාණය මේකට හරියද කියන එක. කාලයක් ගියාට පස්සේ තමයි මේව එළියට ආවේ. ඕකට වගේම බාර ගන්න ඕන නිලධාරලාද දේශපාලනයාද? දෙගොල්ලෝ බාර ගන්න ඕන. දැන් ගරු ඇමෙත් දැන් තමයි රාජිත ඇමෙත් තමයි. දැන් ඇත්තටම මම දැන් ආයතන කන්නේ ඔබ දැන් ඉස්සරහ කතාව දුනා. දැන් දැන් ඡන්දට ඉස්සරහ කිව්ව ඇත්තට දූෂණයට විරෝධයෙන් තමයි අපි වැඩ කරන්නේ කියලා ඔබතුමාත් කිව්වා. දැන් ඔබතුමා මා ලාස් සටන වැඩසටහනත් කිව්වා 3.9 බිලියන් ඩොලර්ස් දුබයි බැංකේ account වෙලා තියෙනවා කියලා. අද එනකොට සතියක් ගිය පස්සේ මොනාරි සති දෙකක් ගිල තියෙන මොනාරි කියන විශේෂ දෙයක් කියන්න පුළුවන්ද ඔබතුමාට? ඒකෙන් තත්ති මොනවද කියලා? 3.9 බිලියන් කියන්නේ 585 බිලියන් රුපියස්. නෑ මේකේ ඇත්තටම මේ පරීක්ෂණය සම්පූර්ණ වැරදි විදිහට නෙකරේ. මේ පරීක්ෂණයක දැන් පිටරටක බැංකුවක තියෙන බැංකු ගිණුමක තියෙන මුදල් රටකට ලබා ගන්නට නිකන් ගිහිල්ලා ඉල්ලුවයි කියලා ඇප්ලිකේෂන් එකක් දැම්මයි කියලා එහෙම බැංකු ගිණුම් දෙන්නේ නෑනේ. එහෙමනම් ලෝකේ ඉන්න කිසිම ව්‍යාපාරිකයෙක් ඇවිල්ලා එතන බැංකු ගිණුමක් අරින්නේ නෑනේ. එහෙම දුන්නා නම් එදාට ඊට පස්සෙන්ද වෙනකොට ඔක්කොම බැංකු ගෙනුම් ඒගොල්ලෝ අයින් කරගන්න. මහා මෝඩ තාලෙන්න කරේ එදා හිටපු අල්ලාස් කොමසාරිස්වරියයි එතකොට අපේ මේ නීතිඥවරයෙකුයි මේවට සම්බන්ධ ඔවුන් දුවලා ගිහිල්ලා එහේ ප්‍රයිවට් ලෝයර් කෙනෙක් වල්ලගෙන ප්‍රයිවට් ලෝ ෆර්ම් එකක් අරගෙන එතන ඉඳලා ඇප්ලිකේෂන් එකක් දැම්මා. මේකද ඒකට අවශ්‍ය ඒගොල්ලෝ හිතුවා එහේ තියෙන රජුරෝ ඉන්නවනේ ෂේක්ට වෙනුවෙන් ජනාධිපතිතුමාට ඇවිල්ලා කිව්වා අපේ ජනාධිපතිතුමාට ඇවිල්ලා කිව්වා මේ ලියමන දීලා ෂේක්ට දීලා මේ ඇප්ලිකේෂන් එක කරොත් ඔක්කොම හරියනවයි කියලා ලියුමක් ඇවිල්ලා. එතකොට ජනාධිපතිතුමා ඒ ලියුමත් නිකුත් කරා. ජනාධිපතිතුමා ලියුම නිකුත් කරා. නිකුත් කළා ඒ ලියුම අරගෙන ගිහිල්ලා ප්‍රයිවට් ප්ලේන් එකක් රජයක් වශයෙන් නෙවෙයි ගිහිල්ලා මේව කරගත්තා. මේක එක්කෙනා නම් ගහගන්නනේ. ගිහිල්ලා ඒක දැම්ම හැටිය කෙලිම ප්‍රතික්ෂේප කරා. ප්‍රතික්ෂේප කරාම මොවුන් ගිහිල්ලා දෙවනි සැරයක් ඇටම් කරා. දෙවනි සැරේත් ප්‍රතික්ෂේප කරා. හරි නේද? දැන් මේ රටේ ඇවිල්ලා කවුරු හරි විදේශිකයෙක්ගේ මේ එකක් සල්ලි දැම්මා මේක ඉල්ලුවාම දෙනවද එහෙම කවුරුවක් අත් නෑනේ. එතකොට ඒ අතරේ වුන් සල්ලි ටික අයින් කරගත්තා. අයින් කරගත්තාට ප්‍රශ්නයක් නෑ. ඒ බයි තියෙනවා. මතක තියාගන්න මම දැක්කා ඒකේ බැංක් බැලන්ස් එක. ඒක යා අයින් කරගත්තා. මොකද ඇමරිකන් FBI කවිලා ප්‍රශ්න කරනකොට යා බය වුණ වෙලාවේ ඒගොල්ලෝ සාමාන්‍ය මිනිස්සු මේක ඇවිල්ලා අපිට ලබා දුන්නේ කට්ටිය. එතකොට ওই නංගන් එක්ක ඒ ඒවා අපි පොන්නන්න ඕනේ. දැන් ලංකාවේ අපි ගිහිල්ලා ඉස්සෙල්ලා ගිහිල්ලා පෙන්වන්න ඕනේ. අපි මෙහෙ උසාවියට ගිහිල්ලා මෙතන මනි ලොන්ඩරින් කළු සල්ලි සුදු කරන්න මේවගලා තියෙනවා. එතකොට මෙන්න මේ පුද්ගලයින්ගේ ආදායමක් තිබුණේ නැහැ මේ තරම් මුදල් උපය ගන්න. එතකොට මේ මුදල් ඔක්කොම වංචනික විදිහට ගත්ත කළු සල්ලි. මෙන්න මේ කළු සල්ලි කියන්න තමයි තමුන්නාසලට තියෙන්නේ. ඉස්සලා මේ ප්ලේන්ට් එක හදලා මෙහාට දාලා මෙහෙ අධිකරණයට ඉදිරිපත් කළා. අධිකරණයේ විභාග කළා. ඒකේ වාර්තා අරගෙන ගිහිල්ලා තමයි මෙහෙ ඇටර්නි ජෙනරල් එහෙටනේ. දැන් මිග් ගනුදෙනුවේ කොහමද යන්නේ? මිග් ගනුදෙනුවේ FBI ටිකෙන් කරන්නේ මෙහෙ ඇටර්නි ජෙනරල් එහෙ ඇටර්නි ජෙනරල්ට ලියලා ඔෆිෂියල් විදිහට මේව කළා තමයි එහෙ ෆයිල් ටික ඉල්ලගත්තේ. එතකොට ඒ රජයේ ඒවා දෙන්න බැඳී ඉන්නවා. ඒගොල්ලෝ බොහොම අමාරුවෙන් ටිකට් එක මොකද ඒගොල්ලන්ගේ ගනුදෙනුනේ කලින්. ඒ ගනුදෙනු කරපු ඒවා ආපහු දෙන්න කැමති නැහැ තව එක්කෙනෙක් බලන්න. නමුත් ඒගොල්ලන්ට අන්තිමට දෙන්න සිදු වුණා මොකද නෛතික විදියකට ඒක ගියේ හින්දා. ඒකට කාලයක් ගියා. ඒකට දඩිබිඩි ගාලා බෑ. නමුත් ඒ මිග් ගනුදෙනුවේ ඔක්කොම මේවා ටික ඒකේ තියෙන එහෙ ගිවිසුමයි මෙහෙ ගිවිසුමයි ගත්තාම තමයි වෙනස දෙන්නේ. ඒතකොට එහෙ ගිවිසුම මට දුන්නා. දීලා ඒක ඒ තත්වයට ආවා. ඒ මොකද ආවේ? මෙහෙ මේක කරලා මෙහෙ අධිකරණ ක්‍රියාමාර්ග අරගෙන අධිකරණයට වාර්තා කරලා එතන ඉඳලා ඒව අරගෙන ඇටර්නි ජෙනරල් මාගින් නෛතික වශයෙන් ලිපි ලියලා ඒ විදිහට ගත්තේ. රජයක් කරා. අන්න එතකොට ඒකේ හැකියාව තියෙනවා. ඒතර ඔබතුමා කියන්නේ දැන් නීතිඥය කෙනෙක් ගියා කියලා ඒතුමාට දෙක තීරණ නැද්ද ඔබතුමා කියන්නේ? ඒක තමයි තියෙන්නේ. ඉතින් අද මේව කළා සමු. ඉතින් ඒගොල්ලෝ හිතුවා ෂේක්ට ලියුමක් ලියලා රජුරුවන්ගෙත් සහාය පිට මේව ප්‍රයිවට් ප්ලේන් එකකට ගියාම පුළුවන් ඒ කියලා තමයි ගියේ. දැන් අමතෝ මට ඉන්න සැකේ වෙන විදියට. දැන් 3.9 බිලියන් කියන්නේ අපිට අවුරුදු දෙකක් කාගෙත් බඩු ගහ බද්දක් කෑම නැතුව රට දුවන්න පුළුවන්. සමහරට දැන් ඔබතුමාලගේ නිලධාරලත් මේ ඩීල් එක ඉන්නවත් දන්නේ නැහැනේ. දැන් 3.9 බිලියන එකෙන් දැන් ඔයගොල්ලෝ ඔබතුමාලා කියනවනේ මේක හරියට කරුවේ නැහැ කියලා. ඒ කට්ටිය මොකට සම්බන්ධ වෙන්න පුළුවන්නේ? දැන් මේ ඇත්තට ඒගොල්ලන්ට තියුණ මේක අපි ඔන්න හොයාගත්තයි කියන මේක ගන්න තමයි අවශ්‍යතාවය උනේ. අමතුමා 3.9 බිලියන් කියන ඔබතුමාගේ අමාත්‍යාංශයටත් වඩා මේ බරපතල සල්ලියක්. ඒක නේ 585 ඩොලර් බිලියන්. ඒක තමයි 3.9 බිලියන් කියන්නේ. එතකොට 585 බිලියන් රුපියස්ට රුපියල් ගණනක්.
ඒ ගහන මේ විදියට හැන්ඩල් කරපු එක වැරදි කියලා ඒ නිලධාරීන්ට විරෝධයෙන් ගන්න රජය ගන්න වැරදි මේක ජනාධිපතිතුමා කිව්වේ පැහැදිලිවම ඒ විතර නෙවෙයි ලියුම නිකුත් කළා පැයක් යනකොට මහින්ද රාජපක්ෂ අනිත් පැත්තෙන් කතා කරලා අහනවා මේම ලියුමක් නිකුත් කරා නේද කියලා. එතකොට මේ නීතිඥ කවුද වැලියමුරු ගමේ නමත් කියනවා වෙන කට්ටියගේ නමත් කියනවා. ඔබතුමාලා හොයාගන්න ඔබතුමාලා මාධ්‍යවේදී. නෑ නෑ නමුත් අද මේ 585 බිලියන් රුපියස් මේ වගේ කැලස් මිස්ටේක් එකකින් කරනවා කියන අමතුමා එක සාධාරණ සැලෙන්නේ නෑ. වාක්ම වාක්ම මේ ඒ මේ වේක ඇත්තරම යදිකරන ක්‍රියාවලිය ඒක මේ උනේ. දැන් ඒකින්ද මුලින් ඉඳලම දැන් ඒ ක්‍රියාමාර්ගය ගෙනියනවා. ඔවුන්ට විරුද්ධව ඒ තුන් දෙනාටම විරුද්ධව යම් මේවක තියෙනවා. දැන් දෙවනි එක්කෙනා ඒ කියන්නේ උතන ජොයින්ට් account එක තියෙන නිලධාරි දෙන්නගේ ඇත්ත බැලුවාම තවමත් ඔවුන්ට විරුද්ධව කිසිම මේවක් ඇවිල්ලා නැහැ. අපිට තියෙනවා ඒවා ප්‍රශ්න. අපි හොයාගෙන ඒවා ඉන්නේ නැත්ද කියලා. ලෝකේ මනි ලොන්ඩරින් ප්‍රශ්නයක් තියෙනවනේ දැන්. ලෝකේ මනි ලොන්ඩරි ගැන තියෙනවා. නමුත් නමුත් ලංකාව විතර කරන්න බෑ මනි ලොන්ඩරින් කියලා එන්නේ තියෙන්නේ. මනි ලොන්ඩරින් කියලා ඔප්පු කරොත් ඕනම රජයක් ඒකට වග කියනවා ඒ මුදල් ටික පිළිබඳව සම්පූර්ණ සත්‍ය තත්ත්වය එලිදරව් කරන්න. ඔබතුමා කිව්වා නමුත් මනි ලොන්ඩරින් කියලා කියන්නේ නැතුව ලාස්ට් කම්ප්ලේන්ට් එකක් ගිහිලා මනි ලොන්ඩරින් කියලා කිව්වට හරියන්නේ නැහැ. ඒකට නෛතිකව ඔප්පු කරන්නට සාධක ඉදිරිපත් කරන්න. ඔබතුමා ලාස්ට් මල්ල උපදෙස් දුන්නේ නැද්ද ජනාධිපතිතුමාට ඔය ලියුම ලියද්දි කැබිනට් මණ්ඩලයේ කැඳලා මේක මෙහෙම නිකන් නියම කරේ. අපි කොහමද මේව කරන්නේ? එහෙම නැති උසාවියක් මේ නීතිඥවරු අවශ්‍ය නැහැනේ. නැද ඔබතුමා කිව්වේ ජනාධිපතිතුමාත් ඒ ලියුම ලියලා බාර දුන්නා කියලා. එතකොටම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාත් කෝල් කරලා ඇහුවා කියලා කිව්වා. දැන් ඔය විදිය ජනාධිපතිතුමා නිල වශයෙන් නිකුත් කරන ලියුමකට කාටද හොඳම නීතිඥවරු දෙන්නේ කුණේ ලියලා දුන්නේ නිකන් කට්ටියට. තමන්ගේ රටේ මේ වගකීම් තුන නිලධාරියෙකුට ඇතුළුවනේ. හොඳයි අපි ඊළඟ වටේදී ප්‍රශ්න කරමු අපි යනවා කෙටි විරාමයකට.